Kurui disa, apuri. Mang samane rakale sudda yatat korapu askiri indalave kelae kolae vichike ganata. Atak patak netuwa. Eth mang siuru kadamalama davatagena hitiya. Mokae meka tama ape urume. Me hew mehew kadapiliyak nowe. Me buddha jeevare. Apita one parapana nahanna nowe on. Ape urume apita one. මේක හිංගල රට කියන්නේ මරක්කෑයි දෙමළමිනියයි දෙන්නම හිටපු රට. ලේකකේ තමන්ගේ නිර්මාණවලට අත්දැකීම් ලබා ගන්නෙ තමන්ගේම ජීවිතේ ජීවත් වීමෙන්. ජීවන ලාලසාව කියන්නේ එක එක අයට එක එක විදියට ලැබුණට ඒ ජීවිතේ අපි උකහා ගන්න දේවල් අනුව වෙනස් කරගත හැකි දෙයක්. සමහර වෙලාවට අපිට ජීවිතේ ලැබෙන හැම දෙෙම අපි ඒ විදියටම බාරගන්නේ නැහැ. अभी एवत् सटन करण विनस्करा उत्साह एवगे विनस्करपु दयाकन कथाकरे सुदानम अदापि पोताहिता वेडसटहनट खेदऊ लेखकेट दंडुअम्मारुअक्लबिन ओहु दंडुअम्मारुअक्लबिलयान्ने नुवर कलावियट जीविते बहु विंदपु नति दुक् विंदिन्नट ओहुट सिदुवेनव हेबै ए हेम दुकक्म ओहु पन्नर अखर गेन दंडुआ मारुव सुहद मारुवक बोट पत्कर ए रजे अत्ते गटिलाने में तमंगे पैने सविये ए अत्यकीम थाव बहो पिरिसक्वेनुवेन पाटक ज्ञानने वेनुवेन लिया तबमे छम्मीन वेडगेदर महात्म्याओ बहुम आदरेन गौरवेन पिलिगन्न गमं अदापि पोताहिताय ओस्से साकच्छा करन्ने छम्मीन वेडगेदर लेखकयागे संति परंकृतिय गेन මම මුලින්ම මෙහෙම කිව්වොත් චම්මින්ද මහත්මයා තාම ජීවත් වෙන්නේ ඉතිහාසෙ කියලා. ඉතිහාසෙ ජීවත් වෙනව නෙවෙයි ඉතිහාසයත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඉතිහාස ජීවත් වුණොත් අපි වාණ්ඩුවකට යනවා වගේ නේද? වාණ්ඩුවා වගේනෝ. නමුත් නෑ. ඉතිහාසයත් අමතක කරන්න බෑ. නමුත් ඉතිහාස සමහර කියනවා ප්‍රශ්න පත්‍ර උත්තර ලිව හිස් කඩදාසියක් කියලා. නමුත් මම හිතන්නේ ඉතිහාසයෙන් හෙට දවසට යම් කිසි දෙයක් ගත හැකි නම් ඒ ගත්ත දේ අරගෙන ඒකත් එක්ක හිස් කඩදාසිය බඩපත් කරන්න ජීවිතේ. ඒ කියන්නේ හුදු අතීත කාමයම නෙවෙයි. නෑ. මොකද වර්තමානයේ අපි ජීවත් විය යුතුයි වර්තමාන හිස් කඩදාසියක් විය යුතුයි. හිස් කඩදාසියක් විය යුතුයි කියලා කියන්නේ අපි සියලු දේවල් වලින් විනිර්මුක්තවලු නිවීම කරා යන්න ලඟ වෙන්න පුළුවන් නම් මේ සියලු දේ අතහැර දාන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ඉතිහාසයේ හිස් කඩදාසිය බඩපත් කිරීම. සන්තිපරන් නාමය ඔබ ගන්නේ සුඛ වග්ගේ. ඔව්. කොහොමද අපි මේ වචනේ තේරුම් බේරුම් කරගන්නේ? ධම්මපදී සුඛ වග්ගේ ওই ගාතාව තියෙන්නේ. ගාතාවෙන් ගත්ත වචනක් සන්තිපරම්. සන්තිපරම් කියලා කියන්නේ බුදුන් වහන්සේ කියනවා නැත්නම් බෞද්ධයාගේ අවසාන නිවීම වනාහි නිර්වාණයයි. ඉම් පසුව උට එළමෙන්නව ජීවිතයක් නැත. එහෙමනම් මම කතා කරන්නේ උතුරු මැද පළාතේ නුවර කලාවී ගොවිය පිළිබඳ ගොවියාගේ අවසාන නිවීම ජලය ජලය ලැබුණු කල්ලි ඔහු නිවුණේ වෙයි එසේනම් බෞද්ධයාගේ නිව නිර්වාණය නම් බුදුන් වහන්සේ දැක්ක මම දකින්නේ මම කතා කරන්නේ ගොවිය ගැන මාගේ ගොවියාගේ නිවීම ජලයයි ජලය හමු කල ඔහු සන්තිපරම් සන්තුෂ්ටි පරමන් දනං කරගත්ත බුද්ධිලි බඩ පත් වුණා ඒකයි මම සන්තිපරම් කියන නම යොදාගන්නේ ඔබ පරිශ්‍රණයක් කරනවා මම හිතන්නේ නුවර කලාවියේ මේ ඔබට තියෙනවා මේ ගැන කියන්නට ඉතිහාසයක් 78 දඩුවම් මාරුවක් ලැබලා යන එකේ ඉඳන් මේ අත්දැකීම් කොහොමද ගන්නෙ කියලා මේ අත්දැකීම් ගත්තටම මදි මේක ලියවෙන්න ඕනේ ඒ මිනිසුන්ගේ භාෂාවෙන් ඒ ප්‍රදේශයේ ජීවත් වුණු මිනිසුන්ගේ වදනින් භාෂාව ගැන යම් පරිශ්‍රණයක් කරාද ඇත්තම 1978 ඉඳලා අවුරුදු 24ක් 25ක් කාලයක් යන තුරාව මම උතුරු මැද ජනතාවගේ නැත්නම් නුවර කලාවිය ඉදවසගේ නුවර කලාවිය කියලා නුවර කලාවියේ මිනිසුන්ගේ භාෂාව ඥාතින්ගේ භාෂාව මම හැදෑරුවා ඒ හදාරන්න හේතුව ඔබ ඉස්සෙල්ලාම මට දුන් හැඳින්වීමක් කනුව කිසියම් මු දඬුවම් මාරුවක් වශයෙන් මම උතුරු මැද බලාපොරොත්තු සංගත වෙනවා ඒ අවස්ථාවේදී මම හොරොපතන සාකාවී සිටිද්දී එක්තරා වයසක මහත්මයෙක් ගොවි තාත්තා කෙනෙක් ඇවිල්ලා මට ආරාධනාවක් කරනවා එන්න කියලා මම මේ විදිහටම භාෂාව යොදන්නම්
ඔහු ඇවිල්ලා මට කියන්නේ මම ඔබට පුටි වාඩි වෙන්න කියනවා වාඩි වෙන්නේ නැහැ ඔහුගේ කරේ තුවායක් තිබුණා ඔහු ඇඟිලි බෑඟිලි වීමින් මට මතක් වෙනවා දිවි නිහල් සිංහයන්ගේ වැලිකතරේ ගාමිණී පොන්සේකා කියන රන්දෙනිය චරිතය ඉස්සරහා මේ ජෝබි වික්‍රම මහත්මයා කොහොමද මුලින් හිටියවලුයි කියලා ඒ ඔහු ඒ විදිහට ඇසිරිමින් මම කොච්චර වැරද්ද කරත් වාඩි වුණේ ඔහු කියන මහත්තයා මගේ කිලීකේ පුකමල පීදිලා ඒ ඉඳපත් කටක් කන්න එන්න කියලා මම මේ වචන භාවිත කරනවා මොකද මේක දිහා බැලිය යුත්තේ නිර්මාණාත්මක ඒ වගේම බෞද්ධ විද්‍යාත්මක යම්කිසි අරුතක් දෙන සැබෑ වචනයක් නිසා කොච්චර ලස්සන යෙදුමක්ද ඒක නේද යෙදුමක් මම හිතන්නේ ඒක තමයි ප්‍රජනනීය ස්ත්‍රියක් කියන්නේ දරුවන් වැඩිමිට හැදීමට උපන් සත්‍යයක් ඇය ගැන දෙන නැත්නම් ඇය වැඩි විපත් තුනෙන් පස්සේ දෙන දිය හැකි ඉතාම ජීවිද්‍යාත්මක යහපත් වචනයක් කියලා මම හිතනවා මේ නුවර කලාවි සුද්ධ සිංහල වචනයක් ඉතින් මේ වචනේ වුණන් පස්සේ මට හිතුණා මේ ඇත්තන්ගේ භාෂාව පිළිබඳව යම් කිසි හැදරිමක් කරන්න ඕන කියලා ඒ නිසා මට ලැබිච්ච දඬුවම් මාරුවීම මම ස්ථාවර තැන්පතුක මුදල් තැන්පත් කරපු ගිනුම් මී බඩපත් කිරීමෙන් බෙමින් මම මේ වචන ඔස්සේ හඹාගෙන ගියා කවුද උදව් කරේ මේවට මේකට උදව් කරා කියන්නේ මම බොහෝ විට ගැමියන් එක ආශ්‍රය කරන්න ගියා මට උන්ගේ තමයි මම වගේ විශ්වවිද්‍යාලුණේ ගැමියෝ උන්ගේ භාෂාව උන්ගේ කමත්වලට ගිහිල්ලා උන්ගේ ගෙවල්වලට ගිහිල්ලා ගෝයන් කපරතැන් වලට ගිහිල්ලා නානතැන් වලට ගිහිල්ලා ඉන්න අවස්ථාවලදී මට මේ වචන ආවා ඉන්පසුව මම අගනුවරට ආවන් පස්සේ මම පොතපත ආශ්‍රය කරා විශේෂයෙන්ම අනුරාධපුරේ ඉන්න කාලේ අනුරාධපුරේ තියෙන කච්චේරිය මේ කච්චේරිය ඉස්සෙල්ලා හිටපු 1872 ඉඳන් තිබුණු බොහෝ විදේශිකයන්ගේ දිසාපතිරුන්ගේ ශ්‍රේෂ්ඨ සටහන් දිනවා මේ ෆීල් රිපෝර්ට්ස් වල ඇත්ත වශයෙන්ම කිව්වොත් සුමුදු මහත්මිය ඒ වාර්තා කියවනකොට මට හිතෙනවා අද ඇතැම් අය අපේ නවකතාවට වඩා රසවත් කියලා ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ වර්තාවක තියෙන යනතන පටන් ගන්න තිර අවසාන දක්වා ලියනවා ලියන්නේ ස්වභාව සෞන්දර්ය හමියන සතාසීපාව හමියන මිනිසුන්ගේ කතාබහ සහ ඒ අවස්ථාවේ පරිසරය සහ දේශගුණයත් එක්කලා ඉතින් මේවා ඇත්ත වශයෙන්ම මට බෙහෙවින් උදව් වුණා ඒ පරිසරයට ඒ ඔබ කිව්වාගේ ඉතිහාස සත්‍යයක් බවට පත් වෙන්නට ඒ ඓතිහාසික බව සත්‍ය බවට පත් වෙලා තමයි මට ඔවුන්ගේ හදවත් වලින් මතුවෙන වචන උකා ගන්න පුළුවන් වුණේ ඒකේ ප්‍රතිඵලය තමයි අවුරුදු 25කට වැඩි කාලයක ප්‍රතිඵලය තමයි මං හිතන්නේ මගේ ඔබට ඉදිරිපත් කරේ සාන්තිපරම් ලේඛකයාට තමන්ගේ අත්දැකීම් වලින් මිදිලා වෙනමම ඉඳන් නවකතාවක් හෝ වෙන යම් නිර්මාණයක් කරන්න පුළුවන් කියලා චම්මිද මහත්තයා විශ්වාස කරනවාද මං හිතන්නේ අත්දැකීමක් තිබුණොත් තමයි පාඨකයාට හදවතට දැනෙන පරිදි සහ ඔහුගේ සූචනය කරගන්න පුළුවන් නැත්නම් ඔහු වෙනඳ ගන්න තත්ත්වයට අපිට ගේන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් වෙන්නේ අත්දැකීමට පිටින් නැති අත්දැකීමක් ගන්න ගියොත් එහෙනම් අපි අනුන්ගේ කලිසමක් හොරෙන් ඇඳ ගන්න ගියාම වැඩක් වෙනවා අනුන් අපි නැති අපිට අයිති නැති අඳුමක් අඳින්න කිව්වම අපිට ගැළපීමක් නැති වෙනවා වගේ අත්දැකීම් තියෙනවා නම් බොහෝ විට ලිංගතුව සහ භාෂාවත් එක්ක කරන ගනුදෙනුවත් එක්ක හෘදයාංගම දෙයක් පාටිකට දෙන්න පුළුවන් මොකද ඒතකොට අපි ආගන්තුක වෙන්නේ නැතනේදී අපි එක ප්‍රේස්ටිමක් වෙනවා ඒ ප්‍රේස්ටිම තුළ ඔහුගේ මතයත් එක්කලා ගනුදෙනුවක් කරන්න පුළුවන් ඒ ගනුදෙනු සාර්ථක වුණොත් විතරයි අපි පාටිකගේ හිත්වල ඉන්නේ සහ පාටිකගේ ජීවන මුදලට සහභාගී කරන කාලයට සරලන විදිය අපි යම්කිසි දියක් දෙලා ඒ නිසා මම හිතනවා අත්දැකීමක් තියෙනදී අපිට අවශ්‍යයි හැබැයි මෙතනදී තව දෙයක් මතුවෙනවා අපි හිතුවොත් එහෙම චිත්‍රපටික රූපහානි දර්ශන රඟපාන්න අපි හිතමු අපි සමාජික විදිහෙම විසඟනක චරිතාවක් කියන ගණිකාවක චරිතයක් ගණිකාවකගේ චරිතයක් රඟපාන්න ගණිකාවක් වියතුම නැහැ තර්කයක් මත වෙන තුනදී මුත් ඒක පරිකල්පන ශක්තිය තුලින් ඇති කරන්න පුළුවන් හැබැයි පරිකල්පන ශක්තිය දියුණු වීමටත් නවකතා කරුවෙකුට නිර්මාණකරුවෙකුට අවශ්‍ය වෙනවා කිසියම් පූර්ව අත්දැකීමක් තමන්ගේ විය හැකි තවත් කෙනෙක්ගේ විය හැකි හිතුලක් විය හැකි අපි අත්දැකීමත් එක්ක බද්ධ වීම තරමට තමයි මේ කෘතියේ නිර්මාණාත්මක ඕජෝ ගුණේ පාටිකයට දැනෙන්නේ කියලා විශ්වාස කරනවා නිර්මාණකරුවට කොහෙන්ද පන්නරේ එන්නේ පන්නරේ ගන්න පුළුවන් සතත අභ්‍යාසය තුලින් ගන්න පුළුවන් ඒ වගේම තමන් ඇසු පිරුත්ෙන් ඇති අය ආසුරු කිරීමෙන් ගන්න පුළුවන් එහෙම නැත්නම් තමන් සිතාමතා ගන්න පුළුවන් එහෙමත් නැත්නම් තමන්ට පුළුවන් පූර්ව ජන්මයේ යම් කිසි වාසනා ගුණයක් තියෙනවා නම් ඒක වර්ධනය කරගෙන ගන්න පුළුවන් ඔබ සම්තිපරන් ලියනවා සක්කාරන් ලියනවා මේ සක්කාරන් පෙරිනාට්‍යයකට සහ චිත්‍රපටයටත් නැගෙනවා මේ දේවල් ඔක්කොම ඔබ අතින් රචනා වෙන්නේ යථාර්ථවාදී රීතියට අනුකූලව ඔව් යථාර්ථවාදී රීතියට මෙච්චර
කැමති මොකද්ද නැත්නම් වෙන ආකෘතියක් හෝ වෙන රීතියක් හදාරීමේ අපහසුකමක් තියෙනවා මම රීතියක් හදාගෙන ඒකට මගේ භාෂාව උබන්න ගියේ නැහැ මගේ රීතිය මම අනුගමනය කරපු කතා වස්තුන් විසින් නැත්නම් උපයුක්ත භාෂාව විසින් ඉල්ලාගත්තු රීතිය මොකද රීතියක් මතුවෙන්න ඕනේ නිර්මාණකරුවෙක්ගෙ කවියෙක්ගෙ හෝ නවකතාකරුවෙක්ගෙ හදවතේ පිළිසිඳගත් අර්ථයට අවශ්‍ය කරන මග ආම්පන්න සැපියක් වශයෙන් තමයි රීතියක් එන්නේ. මොකද රීතියක් නිකන් එන්නේ රීතියේ භාෂාව ඕනේ, වස්තු විෂය ඕනේ, ජන ජීවිතය ඕනේ, මේක අධ්‍යක්ීම ඕනේ, ප්‍රතිභා ශක්තිය ඕනේ. මේ සියල්ල කැටුනහම පස්සේ තමයි රීතියක් නිර්මාණ වෙන්නේ. රීතියක් නිර්මාණය කරගෙන අපි ඒකට කතාවක් කරන්න යනවා නම් මාටින් මිසිං මහත්මයා කියනවා සිංහල සාහිත්‍ය නැගීමේදී කියනවා මම අර ඉස්සෙල් කිව්වා මේ නිදර්ශනේ හෙළුවසා ගැනීමට අනිකුගේ ඇඳුමක් ඇඟලීම ඇඟලගීම මට මතකයි 49 වෙනි පිටිය තුව මම ප්‍රකාශ කරන්නේ කියනවා කෙනෙක්ගේ ඇඳුමක් ඇඳගෙන අපි හෙළුවසා ගන්න යනවා නම් එතන වෙන්නේ රීතියක් යනවා රීතියක් අනුගමනය කරන්න කිව්වම වෙන්නේ එතන නිර්මාණකරුවෙක් නෙවෙයි වෙන්නේ කතාකාරයෙක් අනුගාමිකයෙක් එතකොට එතන නිර්මාණයක් බිහි වෙන්නේ ඒ නිසා රීතිය විසින් ඉල්ලන දෙයකට භාෂාවක් නිර්මාණය කරනවා නෙවෙයි භාෂාව සහ වස්තු විසිට තමන්ගේ ප්‍රතිමාන එකතු කිරීම තුළ පරිකල්පනයත් එක්කලා ඇති වෙන දේ තමයි රීතිය. ඒ නිසා මම ඔබ කිව්ව විදිහ සක්කාරම්, සම්තිපරම්, සමගේ අනික් කෘතිවලට ඒ රීතිය නිර්මාණය වෙලා තියෙන්නේ භාෂාව මම අනුගමනය කරපු වස්තු විෂයට අනුකූලව. ඉතිහාසයේ පුළුවන් ද අපිට ඕන ඕන විදිහට වෙනස් කරන්න? ඉතිහාසය කියන්නේ මොකක්ද? ඔබ හිටියද ඉතිහාස ලියන කාලේ අපි කියන රොබර්ට් නොක්ස් කියපු කාලේ අපි ඉතිහාසය කියලා ගන්නවා නැත්නම් පීම්ද සිල්වා මහත්මයාලි මිනිස් මහත්මයා ලියු ඉතිහාසය අපි ඉතිහාසය කියලා ගන්නවා හැබැයි මේ කිසි කෙනෙක් ඉතිහාසය ජීවත් වුණා නෙවෙයි මේ රොබර්ට් නොක්ස් කාලේ ඔය ජීවත් වෙච්ච දවසංග මම අද වර්තමානයේ ඉන්න කාලේ තමයි ඉතිහාසය නිර්මාණය කරන්නේ හැබැයි ඉතිහාසය කියලා කියන්නේ කෙනෙකුට කිසියම් දෙයක් හැදෑරීම සඳහා කරන ඕ රඳවා ගන්න එලිපත් මිසක ඔහුට ජීවත් වෙන්න තියෙන ගයක් නෙවෙයි. ඒ එලිපත්ත මත ඉඳගෙන ඌට පුළුවන් ගේ දිහා බලලා මේ ඇතුල් වෙනවද නොවෙනවද කියන. ඌට පිට වෙන්න පුළුවන්. එහෙනම් ඉතිහාසයට එල්බ ගැනීම හෝ ඉතිහාසයේ කරපින්නා ගැනීම හෝ ඉතිහාස ප්‍රතික්ෂේප කිරීම තුළ මිනිස්සයා මිනිස්සයාට නැති වෙන අවස්ථාවක් තියෙන පුළුවන්. හැබැයි ඉතිහාසයක් තිබුණාම තමයි කෙනෙක්ගේ ඉස්සරහක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි අර කිව් විදිහට අද කියන තැනින් නික්මෙලා අපිට ඒක කරන්න අමාරුයි. මේ අද කියන මනසන්දි හිටගෙන අපිට ඉතිහාසිකින දේවල් තුල අනාගතය හදන්න පුළුවන් අද හදන්න පුළුවන්. හැබැයි අනාගතය දිස්සලා අපි නිර්මාණය කළ යුතු ආදයි. ඒ නිසා ඉතිහාසය විශ්වාස කිරීමේදී ඉතිහාසයේ තිබෙන අවසාධක අපිට දෙන්න පුළුවන් තියෙන පුරාවස්තු බලන ඉතිහාසයෙන් ගැන හිතනවනේ ඒ කාලේ ලියවිච්ච මේ ග්‍රන්ථ පරිශීලනය කරන්න පුළුවන් ඒ කාලේ තිබුණු ජන කතා වෙනට මේ තුලින් කිසියම් ඉතිහාසයක් ගොඩනගන්න පුළුවන්. වෙයි ওই ඉතිහාසෙත් වෙනත් වෙනත් පුරාවෘත්තත් ඇති වෙන්න පුළුවන්. අපි අද ගත්තොත් තියෙන රාවණ යුගය ගත්තොත් පුරාවෘත්තයක් වෙනවා. මොකද ඉතිහාසයෙන් අපිට හරියාකාර ඔප්පු කරන්න නැත්තත්වයකට සමහරක් වෙලාවට අපි අතරමඟදී අසරණ වෙනවා. හැබැයි රාවණ නොහිටියා කියලා කියන්න බැරි තරමට යම් යම් සාධක යම් යම් තැන්වල මතුවෙනවා. එතකොට ඉතිහාසය කියලා කියන්නේ කෙනෙකුට තමන්ගේ නිර්මාණ ශක්තිය තමන්ගේ තියෙන මේ ඥාන ශක්තිය ප්‍රතිභා ශක්තිය මත තීරණය කරන්න දෙන යම්කිසි කඩීමක් නැත්නම් ප්‍රශ්න පත්‍රයක් විතරයි. කොහොමද අපි තීරණය කරන්නේ ඉතිහාසය නිවැරදි ඉතිහාසයක් කො අපි ගත යුතු කොතනද කොහොමද අපි ඒ නිර්ණායකය ගන්න? මම හිතන්නේ කෙනෙක්ගේ ඕනම කෙනෙකුට ඔබට මට තවත් කයට තියෙන කිසියම් සිතීමේ ශක්තියක් සහ සිතුවිලි දරා ගැනීම ශක්තියක් සහ සිතුවිලි ඉදිරියට ගෙන යාම ශක්තියක් අපේ ඉතිහාසයේ තියෙන සිදුවීම් අපි නිරන්තරයෙන් ගවේෂණය කිරීම තුළ මිනිසුන්ගේ කතා වලින් මිනිසුන් අපි දකින නටබුන් වලින් අපි තියෙන ඉතිහාස මහාවංශය වෙනත් පූජාවලිය හෝ වෙනත් ඉතිහාස කතා වලින් අපි ගන්නා කරුණු දැන් අපි ගත්තොත් එහෙම 12 වෙනි සීවාසයේ 18 වෙනි සතවර්ෂ වෙනකොට 12 වෙනි සීවාසයේදී අපි කියනවා ලියුණු අසක්දා කවි කියලා. නමුත් අසක්දා කවි කියන කව කියන එක ගන්න අපිට කොහෙත් පොතක් නැහැ. නමුත් අපිට අසක්දා කවින් ගත්ත කවි තුනක් තියෙන ව්‍යාකරණ පොතක් තියෙනවා. අපි ව්‍යාකරණ පොතේ කවි තුන පිළිබඳව කතා කරලා අපි අසක්දා කවක් ඇතැයි කියලා නිර්මාණය කරනවා. මොකද ඒකට හේතුව අනුරාධපුර යුගයේ සංවේදී කලාකරුවා නිර්මාණකරුවා කරපු නිර්මාණ දිහා බලනකොට ඒ දවස්වල කවියක් ලියන්න බැරි ශක්තියකින් මිනිහෙක් හිටියේ නැතයි කියලා හිටියේ නැහැ කියලා අපි කියන්න බෑ. මොකද ඒ තරම් සංවේදී වූ නිර්මාණ අපිට අනුරාධපුර යුගයේ හම්බ වෙනවා. එහෙමනම් අසක්දා කව තිබුණු බවට අපිට
ඒ අනුව උපකල්පනය කරන්න පුළුවන්. මේ වගේ තමයි ඉතිහාසෙදීත් අපිට යම් යම් මත හැදෑරුම් මත අපිට යන්න පුළුවන්. අද ඉන්න පුරාවිද්‍යාඥයන් කරන්නේ මේ වගේ දේවල්. ඉතින් මේ නිසා ඉතිහාසයක් නැතයි කියන තන්ත්‍රයම අන්ධවිශ්වාසයක් බවට පත් වෙනවා. අපි කතා කරමින් සිටින්නේ චම්මින්ද වෙලගෙදර ලේකකයාගේ සම්ති පරංකෘතිය ගැන. අපි බොහෝ දේ කතා කළා. ඉතිහාසය ඉතිහාසය කොහොමද වර්තමානයට ගොඩනගන්නේ? වර්තමානයේ පාඨ කරන්න ඉතිහාසයෙන් පාඨ කూరు ගන්න කොහොමද? ඒවා අපි කොහොමද ඒ සම්බන්ධතාව ගොඩනගා ගන්නේ? මේ වගේ බොහෝ දේ ගැන කතා කරා. චම්මින්ද වෙලගෙදර ලේකකයා නුවර කලාවියට යන කාලේ නුවර කලාවියට මං හිතන්නේ අදත් ඒ තත්ත්වයේ යම් හෝ අඩු වැඩි වශයෙන් ඇති ජලය බොහෝම අගහිග කාලයක්. ඔහු වැසිකිළියට යන්නට ජලය ගෙන එන්න වැවට යන්න කිලෝමීටර් දෙකක් බයිසිකලයක් පැදගෙන යනවා. ඒ වගේම ඔහු තමන් නිදා ගන්නට පාවිච්චි කරපු ඒ ගෙදර මං නිදා ගන්නට කියන එක පාවිච්චි කරේ ඔහු මේ නුවර කලාවියේ කරක් ගහනව දවල් දවසේ තිස්සෙම තමගේ රැකියාවෙන් පස්සේ මේ දේවල් හොයාගෙන. ඒතර නිදා ගන්න පාවිච්චි කරන ගෙදර වහලෙන් ඇදී යන සත්තු උරගයන් වැටෙනවා. මේ වගේ දේවල් ඔහුගේ ජීවිතය උපමට්ටම් කරලා ඔහු මේ උපමට්ටම් කරපු දේවල් ටික අපිට ලබා දෙනවා. මෙන්න මේ වගේ ජීවිතයකුත් තියෙනවා. අපි අදටත් හොයමින් ඉන්නේ අන්තර්ජාලයේ ඩේටා වේගවත් නැති ඇයි කියලා. ඒ හොයන අපිට නුවර කලාවිය අමතක වෙලා තියෙනවා. ඒ අමතක වෙච්ච නුවර කලාවිය ගැන තමයි සම්ති පරංකෘතිය ලියවෙන්නේ. අපි පුංචි විරාමයක් ගන්නටයි සූදානම් වෙන්නේ. දෙවියන්ගේ අඩවියේ සිට ඔවුන් ගම් නියම් ගම් පසු කරමින් සිටිය. ඇතම් ගමක ගහකොළ නිල නිලන යායක් බඳුය. වසර ගානකින් තමන්ගේ අඩවියේ නුදුටු ගහකොළවල පාට කෝලිත්තම් පාන කුඹුරු දිහාවේ ඔවුන් බලබලා ඉදිරියට ඇදුනාහ. දියවරින් පණපෙවුණු ඇතම් තුලානක හීන් සුලං පොදවල් ඔවුන්ගේ දාහය නිවමින් තිබුණි. නේත්‍රාවලට හැමදාම හුරු පිලිස්සී දා කරවීග්ගේ ගහකොළ පාට මතකමානෙන් අඩුවෙලා යද්දීය. ඈත එපිට පෙනෙන වැල්ල මතට හිරු එළිය වැටි ඇත. දිලිසෙන වැලි කැට දිහා නේත්‍රා දැල්වමින් ඉන්න බැරි ගානය. තනින් තන මතුවුණු සීනියා පඳුරුවල කොළොලින් කොළපාට තුනී වී යමින් තිබුණේය. සමහර තැන් කියවද්දී අපිට දෘශ්‍ය රූප මැවෙනවා. සමහර වෙලාවට කොළ වේලිලා ගියපු ගස්, දිය සීරාවක් ඉල්ලන ගස්, කටු පඳුරු පොළව මං හිතන්නේ පැලිලා ඇති. මේ දේවල් කොහොමද ඔබේ නිර්මාණ ලෝකය ආලෝකවත් කරේ? සරි, ඔබගේ කීම තුලින් මම ගියා 1978 ඉඳන් අවුරුදු 3 මාරක් හිටපු නුවර කලාවියට. ඇත්තම මිනිසුන්ගේ ආගේ ජීවිත දුෂ්කර අගාධයක තියෙන නොසලකා හරීමේ කෙරවලටම ගිය ජීවිත. ඔවුන් දුක දුකත් එක්ක ගනුදෙනු කරමින් දුකින්ම සිට දුකින්ම නැසී යන පරම්පරාවක් වුණා. ඒ නිසා උබහන්න මගේ ඔවුන් සමග තියෙන අත්දැකීම් ඔවුන්ගේ සමාගමය මොන වගේ දෙයක්ද ජීවිතයට එකතු කරේ? ඔවුන්ගේ සමාගමය ඇත්ත වශයෙන්ම හරිම ප්‍රසන්නයි, හරිම ලෙංගතුයි, හරිම මව්වත් කදී යුක්තයි. මොකද ඒගොල්ලෝ සරල වුණ දිව්‍යපේත්ම කරංගේ නිසා ඔවුන්ට වසා ගැනීමට දුණු වංකිත භාවය හුඟක් අඩුයි. ඒ නිසා ඔවුන් විවෘතයි. විවෘත නිසා ඔවුන් නිදැල්ලේ අදහස් ප්‍රකාශ කරනවා. ඒක තමයි මට පුළුවන් වුණේ ඔවුන්ගේ අදහස් උකහා ගන්නට. ඔවුන්ට කෙනෙක් විශ්වාස වුණාම ඔවුන් කියන්නේ බොක්කිතින බත්තිකාරි දෙන්න පුළුවන් හාන් දුන්නේ නැත්නම් මහත්තයා කියලා. ඒ තරමට ඔවුන් නිර්වාජයි. ඔවුන් පොරබදින්නේ පරිසරයත් එක්කලා. ගහකොළ සතා සිපා වැස්ස අහුව මේත් එක්ක පොරබදින ඔවුන්ට ජීවිතේ වෙනත් ඔබ කිව්වාසේ ඩේටා වේගේ පරක් වුණාම ඩේටත් එක්ක පටන් සටන් කරන හැටි දුරකථනත් එක්ක සටන් කරන සමාජයක් නේ ඔවුන් තිබුණේ. වතුර ටිකක් වෙනකන් දිය ඉස්පත් දිහා බලාගෙන සුසුම් මේලන සද්‍යත් එක්ක ඔවුන් තනිව ගනුදෙනු කරනවා. සමහරක් වෙලාවට උදේ පැලටෙන් මනුස්සයා හවසට එන්නේ නැහැ, රැත් නිඳලා ඉන්නේ.
එතකොට දවස් දෙකක් තුනක් පැලේ ඉන්නවා මේ ඉන්න අතරේ සමහරක් විතර කණ්ඩදයක් නැති වෙන්න පුළුවන් හේනේ මයොක්කලයක් තුන මල්ලෙක්ව තම්බෙන්න පුළුවන් හැබැයි මේ ගොල්ලෝ රෑ හේනට ගිහිල්ලා ඉන්නේ අලියෙන්ගෙන් ඇත්තුන්ගෙන් සතේ සතා සිව්පාවන්ගෙන් වනස සතුන්ගෙන් වෙන හානිත් එක්කලා බයෙන් ඉන්නේ හැබැයි බය වුණත් ඒගොල්ලෝ හරි කෙලින් මිනිස්සු මොකද කියන්න ඕනේ දෙකක් කිව්වා කියලා දැන් ඒ කීරාල කියන ඒ මාමා ඇවිල්ලා මට යාගේ දුවගේ කොටහලුව නැත්තම් වැඩිවිපත් වීම කිව්වේ ඒ විදිහට මොකද එයා හිතුවේ නෑ ඒක නරක වචනයක් කියලා හිතුවේ නෑ මොකද හදවතින්ම උපන් වචනයක් නිසා හැබැයි ඊ අතරෙත් ඉන්නවා පන්සල්වලත් ඉන්නවා නම් පන්සිල්වලත් තකින් ඉතින් හවුදුර ඉන්නවා වගේ ඒ අය අතරත් ඉන්නවා කට්ට කෛරාටික වෙච්ච ලිත කට්ටිය හැබැයි අපි කිව්වොත් එහෙම බටීර රටවල හුඟක් විනයගරුකයි මිනිස්සු කියලා ඒ අයම කියනවා අපි ලංකාවේ ගිහින කට්ටිය කියනවා බටේරේ ඉද්දි නීචකෙඩු කඩලා දුන්නේ ආසියාතිකෙක් කියලා මට මගේ අතකින් උන් කියන්න පුළුවන් වෙනවා මොකද යම්කිසි වැරද්දකට පෙළඹුණොත් පෙළඹෙන්නේ අපි ආසියාතිකෙක් ඒ නිසා මම හිතනවා බටේරේ නැතම් අය පන්සිල් පන්සිල් නොගෙන පන්සිල් රකින්න පිටසක් කියන රට එහෙමනම් උතුරු කලාවිය නුවර කලාවිය ඉන්න අය සටන් කරේ වැස්ස එක්ක වතුර එක්ක මේ වෙනකම් බලාගෙන හිටියා බලාගෙන ආපු ගමන් ඔවුන් පිළිගත්තේ තමන් ගෙදරට එන්නේ නැහැ දැයක් වගේ ඒ නිසා මම උන්ට අරපිරි වැස්ස පුරුදු නම් වතුර විනාශ කරන්නේ මේ අද විද්‍යාඥයන් විසින් හඳුන්වන දෙන ජල කළමනාකරණේ ඔවුන් මනාවට අරගෙන ගියා මොකද ඔවුන් වැවෙන් හොරෝ වැරියේ අවශ්‍ය කරන වතුර ප්‍රමාණය ගන්න විතරයි වැවට කිසි කෙනෙක් හානියක් කරේ නැහැ වෙන එකක් තියා වැවේ සිට කුඹුරට යන ඇලමාර්ගයට උන් කවදාකවත් කෙල ගැසුවේ නැහැ මූත්‍රා කරේ නැහැ මොකද ඒ අයගේ හැඟීමක් තිබුණා ගලාගෙන යන දොලකට හෝ වැවකට දෙව මූත්‍රා කිරීම කෙල ගැසීම අනිත් ආත්මේ ගෙම්බෙක් වෙනවා දීබරික් වෙනවා කියන මේ බුද්ධ බෞද්ධ සංස්කෘතියත් එක්ක ආපු සිතුම් පැතුම් පද්ධතියක් එක්කලා මේ මිනිස්සු හික්මවල තිබුණා මේ හික්මවීම කියන්නේ කර්මයට බයවීමක් නෙවෙයි මොකද උන් කර්මය උරුම කරගත් ජනතාව ඒ නිසා ඔවුන් බුද්ධාගම විසින් හික්මෝලා ඔවුන් නැත්තම් කිසර බාල කරලා තිබුණා නෙවෙයි ඔවුන් ජීවිතයේ අෂ්ටලෝක ධර්ම පිළිබඳව හිතන්න පුරුදුලා හිටියා හැබැයි මම හිතනවා සුමුදු අද මේ අෂ්ටලෝක ධර්මයෙන් උපන් ලෞකික සංස්කෘතියක් සාහිත්‍යයක් අපිට බිහි නොවුණු නිසා අපි අතර දුරස්භාවය ඇති වෙලා තිබුණා නමුත් මේ මිනිස් අතර දුරස්භාවයක් නෑ සමීපභාවයක් තියෙනවා මේ গিදර උපලුත් කෑමක් අල්ලපු গিදරට Tamande මදි වුණත් පොඩ්ඩක් හරි දීලා කහලා මේ කුරුදියන්ලා හිටියත් බෙදාගෙන කන්න. ඒත් එක්කම ඔබේ গিදරින් ගත්ත පොල් අඩල මම ආයසර පොල් හම්බුණා පස්සේ පොල් අඩල කියලා මතක් කරන්නේ ආපහු ගින් දෙනවා. ඇයි ඒගොල්ලන්ගේ අදහසක් තිබුණා පොල් අඩල අරගෙන හරි කාලා ණයක් තිබුණොත් ණයට කඹරනවා කියලා. මෙන්න මෙවැනි බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනයත් බුද්ධාගමත් විශ්ින් ඔවුන්ගේ ජීවිත ඔප්නං වල තිබුණා. ඒ ඔප්නං වල තිබුණේ සටන් කරන්න එපා කියන හැඟීමක නෙවෙයි මොකද උතුරු මැද හිටිය මිනිස්සු නුවර කලාවේදී මිනිස්සු ඉතාමත් ගැඹුරින් සටන් කරපු පිරිසක් ජෝන් ඩොයිලි නම් චරපුරුෂයා විසින් නිෂේධන කරපු ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ කඩාදැම අටු කොටු වැව් නිසා ඔවුන් වැටුණා මිසක නැත්තම් ඊළඟට සුද්දා එළවන්නේ බටරි ජාතියන් එළවන්නේ නුවර කලාවී ජනතාව මිසක මධ්‍යම ප්‍රලාතී ජනතාව නෙවෙයි එහෙමනම් 1846 කැරැල්ල මතුවෙන්නේ ගොංගාලි ගොඩ වන්නගෙන්වත් පුරන් අප්පුගෙන්වත් නෙවෙයි නුවර කලාවියෙන් වෙනසයි මේ මිනිස්සු ශක්තියෙන් අනුුණයි හැබැයි බත් තුන් ගෙල බත් කරනවා මේ මිනිස්සුන්ගේ ශක්තිය තියෙනවා ඒ වගේම හිතන්න පුළුවන් ඒ වුණ්ඩ අවශ්‍ය වෙන්නේ අවංක නායකත්වයක් විතරයි අවශ්‍යලද ඒ මා ආස්තිකරන කාලේ වුණත් මා ඇසුරු කාලේ වුණත් ඔවුන්ට හරි නායකත්වයක් නැතුව ඔවුන් උණුවගේ ගිය අවස්ථා තිබුණා ඒ ඊනියා දේශපාලඥයන්ගේ වංචනික පොරොන්දු නිසා ඒ නැත්තං ඔවුන් ඉතාමත් සුදු රෙද්දක පැල්ලන්නේ සුදු රෙද්දක් වගේ දැන් ඔබට ඔය ආපු වචන ටික බොහොම කැක්කුමකින් ආපු වචනනේ මේ මිනිස්සු ගැන කැක්කුමේ ඒ කැක්කුම මේ පොතට ඒ විදියටම ආවේ ඇවිල්ලා නැහැ වගේ එකක් මට හිතුණොත් පාඨකෙක් විදියට ඔබ ඔවුන්ගේ ජීවිතේ ලියලා තිනව තමයි හැබැයි ඔවුන්ගේ ප්‍රශ්නවලට දෙන්න පුළුවන් උත්තර ටික ඔය කැක්කුමින් ආවේ නැහැ කියලා කිව්වා ලේඛකෙක් කියන්නේ තමන්ගේ හිතේ තියෙන ආවේගය අනිත් එකගේ ආවේශයක් බඩපත් කිරීම නෙවෙයි
ලේඛකයෙක් කියන්නේ මම ලේඛකයෙක් වශයෙන් මට ඕනන්නේ ඔබ ආවේගෙන් කුළුගන්නේම නෙවෙයි මේ ආවේගයේ කායතුනට මට ඔබ පත් කළ හැකි නම් ඒකයි ඇන්ටන් චෙකොව් කියනවා ලේඛකයාගේ පරමාර්ථය යුත්තේ ආදර්ශ අවවාද සපීම නෙවෙයි යම් කිසි දෙයක් පෙන්වා සිටීම කියලා තීරණේ පාටගේ සතුයි මට ඔබ කුළුගන්නන්න පුළුවන් පොත බලලා හෙට උදේ ගිහිල්ලා දේශපාලනයේ ඉස්සර කෑ ගහන දිසාපති ඉස්සර කෑ ගහන නමුත් මට අවශ්‍ය වෙන්නේ ඔබ කිසියම් දෙයකට පෙළඹීම සටන්කාමීත්වයෙන් ඔබ බුද්ධිමය වශයෙන් සංවදිකට ගැනීමයි එහෙම කියන ඔබ වරක් ලියනවා පරාක්‍රම නිරියල්ලගේ කඩයිම ගැන බොහොම සරලිපියක් පුවත්පතට ඒ ලියන ලිපියට ඔබට මං හිතන්නේ ආයතනයෙන් යම් ගැටලුවක් ඇති වෙනවා සභාපතිවරයා හරහා ඔව් ඔහුට බලපෑමක් ඇති වෙනවා දැන් ඒ නිවීම ඔව් එදා නියුන්නේ इतने तीन असाधारण पेणुक सिटी मुखद पराक्रम रियन पुद्गल रूपवाहिनी सम्मान कंपनी फ्रांस जर्मनी ये सम्मान हम ऊट निशी रूपवाहिनी इतकोट कलाकार निर्माण निर्माण अपेतवीनियास तेवनियास वसा किसी आयतनिक औद्योगिक आवश्यकता कूड़ जम किसी इतने कथाकल युत ඒ කතා කළ යුත්තත් කළ යුත්තේ ඔවුන් දැනුවත් කිරීමක් වශයෙන් ඔවුන්ගේ වැරද්ද පෙන්වා සිටින හැබැයි ඒ බාහිර ගන්න පුද්ගලයා තමන්ගේ වැරැද්ද නිසා එහිදී ඔහු ඔහුටම වැරදි කරෙබ්බට පත් වෙලා එහිදී බලන්නේ මේ ද්වේෂයෙන් මේක වෙන්නුම් කරා කියලා මට තිබුණ චෝදනාව රාජ්‍ය සේවකෙක් වශයෙන් තවත් රාජ්‍ය සංස්ථාවක වරදක් ප්‍රසිද්ධිය කියාපෑම ආයතන ඒක බොහෝ බේර ගන්නවා සභාපතිවරයා බොහොම ලස්සනට සයිට් නීති සංග්‍රහයටදී මම වැරද්දක් කරා කියලා මම වැරද්දක් නෙවෙයි කිරිම හදවතට කතා කරා. මොකද හේතුව රාජ්‍ය සේවකෙක් වුණාම අපිට ආයතන නීති සංග්‍රහයක් තියෙනවා. හැබැයි ආයතන නීති සංග්‍රහය තියෙන්නේ වරද්දක් කරන්න එපා කියන එක විතරයි. කරපු වැරද්දක් කියන කියන්නේ වැරද්දක් නොකර ඉන්නට එපා කියලා නෑ. එතනදී මා පෙන්වා සිටියේ ඒකයි. ඔව් ඔබ කිව්වා සීම මගේ සභාපතිතුමා මා ඊටමත් නිර්මාණශීලීව බේරගත්තා. ओ साहित्यकारुकता लंका पंतक्रम्य पंड्र लभु सामजवादी अट अवंकुम खड़ी पुद्गलीतनाक दीवाल अयापत् पत्र द्वार ओ देशपाल अद जीवत निहात गौरव सीपत्कर इवनी सभापति और मगे जीवित मगे बैंक और हतलिस काल से लभी लीनो हमी लीनो ऐन सा मंगीतन मगे पांडरे ताव दुर्ट उबगे अन्ना से गड़ूण शांति पर केवन अपीट नूर कला दंग आएगी जीवित गान हितान कुकुसा कतिवेन एक साधारण दंग ए आएगी प्रश्न विस निराद उबे मे पोते मनोवाहो पिटबल या लबुनाद ए आएगी प्रश्न टीक विस उब हितनो मम हितनो मम लियनो उब कियनो गम को इतना सुंदर दिखील मटम हितनो विलावकटे अतीत काम विसिंग अपी कुलुपन हैंगी मुलिंग लोभक में लीन देवल दिखील मुकद अद थैम गम नगरेट वड़ा संकीर्ण जरा जीर्ण एनिसा उबहान प्रश्न बढ़ती मम इदा हिट गल नैव बुल नैव हुरी गस्वैव दैयत कंडी එම නැත්තම් මේ මේ හොරෝපතාන මුල් කිරියාගම මේ වෙනි දේවල් අද ඇතැම් දේවල් බලනකොට නගරයට වඩා සිඳාදීට වඩා සිඳාදී දේවල් අනවශ්‍ය විදියට අරගෙන විනාශ වීමට ලං වෙච්ච ගම්බාවටපත් වෙලා තියෙනවා විනාශයක්ද දියුණුවක්ද කොහොමද අපි මේ දෙක වර්ග කළ ගන්නේ නගරයකට ඔබ යන විට කාමර දීමට කුලියට දීමට ඇති කියලා බෝඩ් 10ක් විතර කියවන්න නමුත් ඒ කඩේ එක නගරයක එතන නාගරිකයෙක්ද නැත්නම් එතන දියුණුවෙක්ද නැත්නම් නග ගමක වීදියක තරුණ දරුවෙකුට යන්න බැරි නම් ඒක දියුණුවක් කියලාද තාදුරට දූෂණේ නොවුණු ගමන තියෙනව නැත්නේ තාදුරට අපේ සාරාර්ථ රකින්න කාහුරු අරභාවේ යුක්ත වූ සහේතුකවාදී පුද්ගලයන් ඉන්නෝ නමුත් අද මම දකින මගේ මම ආදරය කරපු අය තැන්වල ඉන්නේ එක්ක හතරෙන් එකයි
ඔය මම කියන සංස්කෘතික ජීවත් වෙන එකයි භෞතික දිනුවක් සිද්ධ වෙලාද මේ භෞතික ජීවන දිනුවක් සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන්ම යුද්ධයට පිසිදු වෙන්නට අවුරුදු 28ක් පුරාවට තිබුණු යුද්ධයේදී ගම්වල හිටපු තරුණ පිරිස් යුද්ධයට යාම නිසා ගම්වල ගෙවල් වල කටුමැටි බිත්ති වලට හොඳ බිත්ති හැදුනා ගඩොල් බිත්ති හැදුනා වහලට උළුසෙවිලි කරුණා ඒ වගේම ඇස්බෙස්ටොස් වුණා ඒගොල්ලන් ගෙවල් යම් කිසි මට්ටමකට ආවා ඒ වගේ භෞතික දිනුවක් ආවා වතුර වතුර ලැබුණා විදුලි ලැබුණා පාරවල් හැදුනා මේ වගේ දේවල් ආවා ඒ වගේම ඒගොල්ලන්ගේ නංගිලාගේ මල්ලිලාගේ අත්වල මුදු හතර පහ තිබුණා ඒ වගේම රූපහයිනිය වගේ දේවල් ආවා හැබැයි ඒව ආවා වුණාට භෞතික වශයෙන් ආපු මුදල් හරියට අවබෝධයක් නැති මිනිසෙකුට 1960 ගණන් වල රුපියල් ලක්ෂයක සුවිපයක් දෙනවා වගේ මොකද මේ පුද්ගලයා කල්පනාකරණය කරන්න දන්නේ නැත්නම් වෙන්නේ ඔය හිටරත් වැඩි තත්පල්ලි යටිනවා අද මුදල් මත දියුණුවෙච්ච සමාජයක් ගම් වල තියෙනවා හැබැයි මනුස්සත්වය තින් උන් ඉදාටත් වැඩි පහළ ඉන්නේ ඒ නිසා තමයි මට බුදුහඳුනන අයසර බුදු වෙන්න කියලා අපිට කියන්න වෙලක් සත්‍තිපරන් ලියද්දී චම්මිද මහත්මයාට කොච්චර පරිකල්පනය පුළුල්ව පාවිච්චි කරන්න පුළුවන් වුණාද එහෙම නැත්නම් යම් සීමාවකට යටත් වෙන්න වුණාද මං හිතන්නේ පොතේ උත්තරي දිනවකට මගේ ලීමිට් සීමාවක් නැහැ කියන්නේ මගේ මම හදාගත්ත වැටක් නැහැ මට ඕනේ සීමාමයි බිඳගෙන යන්න නිර්මාණශීලීව මං දන්න කොතන දොරටද මම සාර්ථකයිද කියලා හැබැයි මට මගේ හිතට ඒ දවස්වල ආපුවා මම මිනිස්සුන්ගෙන් කියපු දේවල් මිනිස්සුන්ගෙන් ඉගෙනගත්තු දේවල් සහ පතින් පොතින් මම උකහාගත් දේවල් වලින් මට මගේ හැඟීම් දියුණු කරගන්න පුළුවන් වුණා මම එතන සීමාවක් ගත්තේ නැහැ මොකට මොකද මම මට ආයතන නීති සංග්‍රහයේ උකට හරහට හිටියේ නැහැ මිනිස්සුන්ගේ ජනසම්මතවාදී මට තුන හරහට හිටියේ නැහැ මම sorry කියන්න දන්න කියන දෙයක් ලියත් කොහොමද පරිකල්පනයේ සීමාව රැකගන්නේ එතනදී ලේකෙක් පස්සේ මම පියෙක් මම ස්වාමියෙක් මම වැඩිහිටියෙක් වශයෙන් අපිට යම් යම් සීමා අපි හිතවල තියෙනවා මේක සමහරට බෞද්ධ සංස්කෘතියෙන් අපිට දුන්න සීමාවක් විය හැකි නැත්නම් පෞල් ඒකකේ තුල ජීවත් වීම තුල මම ලියන දේ ලියල ඉවරලා මට ඔබේ මූණ බලන්න පරිකමක් පුණ මන්නේ ලියන්නේ නැහැ හැබැයි ඒක අද හිතන්න පුළුවන් එහෙම ලිවීම තමයි නියම ලිවීම නැත්නම් ඒක තමයි සීමා මායිම් බිඳගෙන සත්‍යතාවය යෑම කියලා නමුත් නැහැ අපි ලියන දේ කොයිතරම් නිවැරදි වුණත් අපිට ඒකට අනිත් පුද්ගලයාට හානියක් වෙන්න ලියනවා නම් ඒක වැරද්දක්. හානිය කියලා කියන්නේ චරිත භංගත්වයකට පත් වෙනවා කියන එක. නමුත් මම මගේ පරිකල්පනය තුළ මම ගත්ත දේවල් වල තීරණයක් ගත්තෙත් මමයි සීමාවක් ඇති කරගත්තෙත් මමයි. ඒ සීමාවක් ඇති කරගත්තේ ඒ නිර්මාණ සීමාව මම දැනගත්ත නිසා. සත්‍යයේ සීමාව මොකද්ද මේ පොත ඇතුලේ? සත්‍යයට කිසිම සීමාවක් සත්‍යයක් නම් ඒ සත්‍යයේ සීමාවක් නැහැ. සත්‍යයේ සීමාවකුත් නැහැ සත්‍යයේ සන්තුෂ්ඨ භාවයකුත් නැහැ. ඒක අසන්තුෂ්ඨයි. ඉතින් මම යන්න පුළුවන් සීමාවක් නැතුව මට යන්න පුළුවන් තැනට මම ගියා. එහිදී කියන්න පුළුවන් දැනගත් සත්‍ය මට ලියන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඔබ හිතනවා නම් මම ලියුම තුල ඒක ස්ථානගත කරන්න. මේ හදවත් කියවා ගැනීමෙන් මේ වර්තමාන පරම්පරාවට තියෙන ඵල ප්‍රයෝජනේ මොකක් කියලාද ඔබතුමා හිතන්නේ? දැන් ඔබ ඉස්සෙල්ලා පටන් ගත්තේ ඉතිහාසයෙන්. දැන් ඔය සම්තිපරම් පුලින් සමාජ විද්‍යාඥයෙකුට සමාජ හදාරන දරුවෙකුට පුළුවන් ඒ කාලේ තිබුණු සමාජය මොකද්ද කියන යම්කිසි හැඟීමක් ගන්න. නමුත් මෙහි තියෙන්නේ සම්පූර්ණයෙන් කැඩපතක් නෙවෙයි. මොකද මාතෙන් ගිලී ගිය තැන මොනතරම් තියෙන පුළුවන්. මොකද මම තුන් වෙන්නෙක් නෙවෙයි මම 10 වෙන්නෙක් වෙන්න පුළුවන් ඔය කරුණ උකා ගත්ත. ඒකට මට ඒවා ඉන්නේ පෙරල වෙන්න පුළුවන්. ගමක මිනිස්සෙක්ගේ කන ගහරපු පියාට කපු පියාට අවසානයේදී ගම් තුන හතරකට යන්නේ කපුට කණ ඇතුළ රිංගුව කියලා. හත් මුළු හත් දෙකෙක් කියලා සමහර කියනවා. හරි. ඉතින් ඒ වාගේ කට කතාවල් තිනකොට යම් යම් දේවල් එකතු වෙන්න පුළුවන්. යම් යම් දේ ගිලිහින් යන්න පුළුවන්. හැබැයි මං එකතු කිරීම සහ ගිලිහින් යෑමනේ මම බොහෝ විට ගත්තේ යථාර්ථයට කිට් වෙන්නේ කුමක්ද? මිනිහෙකුට විශ්වාස කළ හැකි කුමක්ද කියන දේවල් පමණයි. දැන් ඔබට ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් ඔතන මම නිදන් ජල වදුලක් ගැන කතා කරනවා. මොකද ජනතාවට වතුර ඕන නිසා ඔවුන් ගිහිල්ලා ත්‍රිකුණාමලියට මෙහ ජලපාරක් හදාගෙන එනවා. දැන් එතනදී මම බට භාවිතා කරන්න සිද්ධ වුණේ මගේ තාත්තගෙන් අහපු දේවල් මගේ ගමේදී මම දැක්ක දේවල්. සහ ඔබ පාඨකයට දෙනවා වදුල කියන එකේ තේරුම මොකක්ද කියන එක.
අපි හිතන්නේ නිදන් වඳුර ගැන නේද? ඔව් අපි හුඟක් කියලා කතා කරන්නේ නිදන් වඳුර කියලා. නමුත් ජල වඳුරු කීපයක් තියෙනවා. ජල වඳුරු තියෙනවා, මං වඳුරු තියෙනවා, වතු වඳුරු තියෙනවා, මේ වගේ වඳුරු කීපයක් තියෙනවා. ඒවෙන් කියන්නේ කෝස්ට අදහසක් එන්නේ. ජාගර අදහසක් නෙවෙයි, ශබ්ද අදහසක් නෙවෙයි, කෝස්ට අදහසක් එන්නේ. ඉතින් මේ ජල වඳුරු හාමුදුරන්ගෙත් කතා කරලා ඔවුන් බිම් සදාහන් කරගෙන යනවා. බිම් සටහන් කරගෙන යනවා. ඒ ගෑම තුළ තමයි ඔවුන් ජල මාර්ගයක් ආපහු මහකන්දරාවට අරගෙන ඉන්නේ. ඉතින් මේ වලදී මං හිතන්නේ මට හම්බෙච්චි අත්දැකීම් මං කිටි කරා කියලා. මං සීමාවක් දාගත්තා කියලා. මගේ සීමාව උනේ ජලය ලත්කල ගොවියා ස්වයං පෝෂිතයි නිවාණය ළඟයි කියන එක. ඒක මං කිව්වා. ඒක අඩුපාඩුවක් තියෙන එක කතා කිරීම ඔබට වාරයි. අපි කතා කරමින් සිටින්නේ සම්තිපරං චම්මින්ද වෙලගෙතරගේ අලුත්ම නව කතාව ගැන. බොහෝ දේවල් තියෙනවා අපිට කියවා ගන්නට. මිනිස්සුගේ හදවත්වල මොන දේවල් තියෙනවද කියලා ගොඩක් වෙලාවට අපි දන්නේ නැති වුණත් ඒ දේවල් වල ඡායා මාත්‍ර ලේඛකයන්ට අහු වෙනවා. සිතවිලි කොච්චර විසරණය වුණත් මොන විදියට ජීවත් වුණත් ඒ ජීවත් වීම ඇතුලේ ඔවුන්ගේ දුක වේදනා වගේම සන්තුෂ්ටියත් ලේඛකයන්ට හසු වෙනවා, නිර්මාණකරුවන්ට හසු වෙනවා. මේ සියල්ලම කියවා ගැනීම තමයි ජීවිතය කියවා ගැනීම කියන්නේ. ඒ කියවා ගැනීම ඇතුළට අපිට යන්න පුළුවන් නම් පර්යේෂණමය තත්වයකින් ඒ ඉතා වටින්නේ අපිට මේ ඉතිහාසයේ නැවත ප්‍රතිනිර්මාණිතව ගන්න පුළුවන් නිසා, වැළලී යන දේවල් නැවත සංරක්ෂිත වෙන නිසා. අපි එවැනි වෑයමකයි මේ නිරත වී සිටින්නේ. පුංචි විරාමයකට යාමටයි සූදානම. විධානය මස්සිනා දන්නවානේ නුවර කලාවීට තියෙන්නේ ලොකුම වලව් දෙකයි කියලා. නුවර වලව්වයි උලගල්ල වලව්වයි තමයි ඒ දෙක. ඉතින් මට මේ ඔත්තු ආවේ නුවර වලව්වෙන්. මුන්දලා හරිම ගම්කාරයෝ, අපිට වඩා ඉහළයි. මානිලමගේ පුතෙක්, යමක් කොමක් තියෙන මිනිස්සු. මං අපි ගැන කීවා. විධානය මස්සිනා ගැන දන්නවා. වෙනකත් තියා අපි අර ජලපාර බලන්න ගිය ගමනත් මුන්දලාට ආරංචි වෙලා පගුරනදි අර ගොයියට සිංහල ගන්නාපු හැටිත් රපොර්තු වෙලා තිබ්බේ මම ගැද්දි. ඒ උන්දලා ඉහෙලින්ම මනාපයි. මං කියාවා මනාප දුහක් බලලා අහතේරිමේ කාරිනාවට පයින් දැක්කවන්නේ කියලා. ඒ පැත්තේ අහතේරිමට උන් කියන්නේ දැකුම් මංගල්‍ය කියලාත් කීවේ. සමහර වචන හරිම ආගන්තුකයි. හැබැයි ඒ අපේ සිංහල වචන, අපේ මේ ජනශ්‍රුතික වචන. ඔබ ඒවට තේරුම් දෙනවා පිටුව යටින්. නව කතාවකදී පොදු පාඨකයා කියන කාරණේ ගත්තොත් මේක යම් කිසි වෙහෙසක්ද පාඨකයාට? අනිවාර්යයෙන්ම හොඳ දෙයක් ලබන්නට යකමාරි නේ. මෙහෙමයි මං කියන්නේ, මම හොඳ දෙයක් කරගෙන හොඳ මං කරේ කියලා. ඒ භාෂාව, ඒ ප්‍රත්‍යන්ත දේශවල භාෂාව අපි මෙහෙමත් සටහන් නොකළොත් මං හිතනවා ලියන්නෙක් වශයෙන් අපි කරන්නේ එක යම්කිසි හානියක් කියලා. මොකද වැළලියයි කියලා. වැළලියයි කියලා. මොකද භාෂාවක් කියන එක වලලා දාන්න හරි අමාරුයි. භාෂාවක් සයින්තුවන් කරන යුගයක්. එහෙමනම් යුගය සම්පූර්ණයෙන් සහ මුලින්ම මුලින්පා දාන්න පුළුවන් වෙන්නේ ඒ විනාශ කිරීම විතරයි. ඒ යුගය විනාශ කරත් විතරයි භාෂාවක් වැළලියන්නේ. නමුත් විනාශ නොකළ යුගෙ නොවී තවමත් නටමුන් තියෙන යුගයක, ඒ නුවර කලාව යුගයේ භාෂාව අපි තවදුරටත් තියෙනවා. කොළඹ ඉන්න ඔබ, මම සහ නගරබතු කියවන අය, විශේෂයෙන්ම මම ওই ලියන පැතිවල ඉඳන් අද කොළඹට ආපු කට්ටියත් මගෙන් ওই භාෂාව ගැන ඇහුවා. නමුත් ඒගොල්ලෝගේ අම්මල තාත්තලා මුත්තල මිබුත්තල ওই භාෂාව පාවිච්චි කරලා තියෙනවා. සමහර කට්ටිය කිව්වා දැන් ඊයේ පෙරේදා මම පුවත්පතක ලිපියක් කියන අවස්ථාවේදී මම ඉස්සරලා කිව්ව වචනේ අර ළමයෙක් වැඩියට පත් වීම වචනපට භාවිත කරන්න සිදු. ඒදී මට කීප දෙනෙක් කතා කරලා කිව්වා ඒගොල්ලන්ගේ ගම්වල තාමත් ඒ වචන භාවිත වෙනවා කියලා. ඒ නිසා යුගයක් වෙනසී නොයා ඇත්ත අසීම මේ භාෂාවේ තවත් තැන් තැන්වල මේ වචන භාවිත වෙනවා. ඒ නිසා මං හිතනවා ඒ භාෂාව
භාවිතා කිරීම තුළ පාඨකයෝ ඥානනයක් ලබත්වා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මම ඉකරේ. මම බොත් එක එක වෙනවා කියාවගෙන යද්දී පසු පිටක් බලනකොට නැත්තම් එහි තියෙන නම විස්තර වහන්න කිව්වම අසිරුවක් වෙයි කියලා. ඒක ඇත්ත. හැබැයි කියවීම කියන්නේ භාවනාවක්. බුද්ධි ප්‍රභාවත්ව කරන ගනුදෙනුවක් තමයි කියවීම. කියවීම තුළින් මිනිහෙක් සම්පූර්ණ වෙයි කියලා කියනවා. ඒ නිසා තමයි කලුකොණ්ඩේ පඤ්ඤාස්කර හඳුර කිව්වේ පුවත්පතක් ඇති වෙනවා කියන විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවායි කියලා. එහෙමනම් මේ පොත පළවෙනි වතාවට කියාගෙන යනකොට පළවෙනි පිටුව කියනකොට අමාරු වෙන්න පුළුවන්. හැබැයි දෙවෙනි වතාව කියනකොට ඕන් මාත් එක්ක බැඳෙනවා කියලා මම හිතනවා. ඕන් මාත් එක්ක සහවාසයට එනවා කියලා මම දන්නවා. මොකද ඒකේ වෙන්නේ ඔවුන්ගේ හදවත්වල අර තමන් පොතපතින් කිව් ඡායරු චිත්‍රපටියකින් දැක්ක ජනතාවගේ දුක්ඛ දෝමනසයන් ඔවුන්ට අතවනනවා. පුතේ දරුවෝ අපි තවදුරටත් මේ දුක්ඛේ දුක විඳිනවා කියලා. ඒ සුසුම් වල හඬ ඒ දෝංකාරයේ දෙන්න ඕන නිසා මම ඔවුන්ගේම වචන භාවිතා කරා. ඒ නිසා තමයි මම මේ පරිශීලනය කරලා මේ නවකතාවක් වශයෙන් ගෙනාවේ. නැත්තම් මට මේක මගේ විශ්වවිද්‍යාලයේ උසස් උපාධියක් සඳහා නිබන්ධනයක් වශයෙන් ඉදිරිපත් කරන්න මොකද මට හිතුණා ඊට වඩා මේ සාමාන්‍ය ජනතාවගේ පාඨකයාගේ වින්ද නිසා දැනුවත් භාවය උදෙසා ඔවුන් යොදන යෙදුම ආයෝජනය වෙනුවෙන් ඔවුන් මට ගෙවන මගේ පොත වෙනුවෙන් වැය කරන මුදලත් පොත වෙනුවෙන් වැය කරන කාලයටත් යම්කිසි අගයක් දෙන්න ඕනේ කියලා. ඒ අගය දීම තමයි මම ඒ අමාරුණත් ඒ වචන වලට කියාගන්න අමාරුණත් ඒ ගැටපදයක් දීලා ඔවුන් එතනට ගෙනාවේ. ඒ නිසා ඔබ විශ්වාස කරනවද නැද්දන්නේ අද වෙනකොට මේ පොතේ මුද්‍රණ 6ක් 7ක් නිකුත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ජනතාව මේ දේවල් කියවනවා කියන එකයි. මේ කෘතියේ පර්යේෂණමගත පර්යේෂණමය ගතිය ටිකක් වැඩි කියලා පාඨකෙක් විදිහට මම කිව්වා. ඔව් මට එහෙම චෝදනාවක් තිබුණා. කෙනෙක් කිව් මට මගේ මිත්‍රයන් කිව්වා මම කතාවට වඩා මගේ මේ මේ භාෂාව ගැන කීමට තැන දුන්නා කියලා. සහ ඔබ හොයාගත් තොරතුරු සියල්ල පොතට එකතු කර ගැනීමේ පිපාසයකින් හිටියක් නෑ. ඔයගිට පොත් තුනක් ලියන්න තරම් මම ඉගෙන කරුණු තියෙනවා. මම මේකට අදාළ කරන කරුණු විතරයි ගත්තේ. සමහරක් වෙලාවට අර කරුණු ඔලුවේ තියෙන නිසා ලියවෙනකොට එහෙම ගතියක් ඔබට කියවෙන්න පුළුවන්. ඒකට එක හේතුවක් තමයි මම මේ චෝදනා ප්‍රතිචෝදනා කරන්නේ මෙවැනි කෘතියින් ඔබ විසින් පාඨකයන් විසින් පරිශීලනය නොකරන නිසා වෙන දෙයක් අප ආගන්තුකව වැඩි වෙනවා. නොහැදූ පාර යනකොට ඉස්සෙල්ලාම කටුවැණේ ඉස්සෙල්ලා යන මිනිසුන්ගේ නිරංචි ලැබෙන උන්ගේ ඇඳුම් වල ඒ වගේ මේ කීමේදී ඔබට ආගන්තුක භාවයක් ඇති වෙනවා. එතකොට ඔබට හිතෙනවා මේ මිනිස්සයා කියන්නේ මේ භාෂාව ගැනයි කියන්නේ කතාව ගැන නෙවෙයි කියලා. නමුත් මම භාෂාව කතාවට රීතියක් කරගත්තා. ඒකට පරණදනාවක් කරගත්තා. භාෂාවස්සේ කතාව හංගනවා. භාෂාව අරගෙන යන්නේ මගේ රීතියක්ති මගේ රීති උනේ භාෂාවයි. ඒ භාෂාවේ රීති උනේ වස්තුවයි. වස්තුව තුළ තමයි මමගේ පරිකල්පන ඇතුල් කරේ. ඒ නිසා ඔබ මාත් එක්ක සිටින් එකතු වුණොත් ඔය මගේ ඥාතීන් ඔබේ ඥාතීන් බාට වීපත් දිසා බණ්ඩාරලා මාතුලා ඔබගේ සහෝදර සහෝදරිපත් පත්ති. නවකතාව පරිශ්‍රමයෙන් ගොඩනගන්න ඕන දෙයක්ද? ඒකට નિરાයස ගලා යාමක් තියෙනවා කොහොමද? නවකතාව පරිශ්‍රමයෙන් ගොඩනගන්න කියොත් මේ වෙන්නේ මාරි කිව්වා වගේ රීතියකට භාෂාවක් රිංගවීම. වස්තුවක් රිංගවීම. එතකොට වෙන්නේ අපිට ලියන කෙනාට අසීරුවක් නම් කියන කෙනාට කොච්චර අසීරුවක් වේවිද? ඒ දෙක අසීරුවෙන් කළ යුත්තක් නෙවෙයි. මේ අසීරු දෙයක් සීරුවෙන් කිව හැකි දෙයක් පත් කරනවා නම් මම හිතන්නේ ඒක තමයි නිර්මාණකරුවාගේ ප්‍රතිභානය. ඒ කියන්නේ භාෂා ප්‍රයෝග කියන එක. භාෂා ප්‍රයෝගමත් නෙවෙයි. භාෂා ප්‍රයෝග කරන්න කිව්වම සමහරක් වෙලාවට ඒක තුන් තේරිල්ල බට පත් දෙන්න පුළුවන්. නෑ. පාඨකයාගේ ඥාණයත් එක්ක කිසියම් ගනුදෙනුවක් කරන්න පුළුවන් නම් ඒක ආක්ලාදයක් නෙවෙයි. ආනන්දනීය වශයෙන් කරගෙන යන්න පුළුවන් නම් වැදගත් වෙනවා. වැදගත් වෙන්නේ ඔහුගේ සිත්ති කිතියම් චිත්තජ රූපයක් මැවීමෙන් ඔහුත් සමග ඒ සිදුවීමක නැකමක් ඇති බව පෙන්වන. දැන් අපි ගත්තොත් බංගලි ගීතයක් අහනකොට අපි කියනවා පාරු ගීතයක් අහනකොට අපි දන්නේ නැහැ භාෂාව. නමුත් අපිට හදවතට කිසියම් කුරුටු ගෑමක් නැත්නම් හදිස පවුරු ගෑමක් ඇති වෙනවා. මොකද හේතුව අපි නින්නාද වෙච්චි සුර සංගතියක් වෙන හිත්වල ඒක තමයි මව් ගීතයක් මොන භාෂාවකින් ගායනා කරත් අපිට දැනෙන්නේ. නමුත් අපි ආදිත්‍යමයන්ගේ ලේසු වඳ ජාන අපේ ඉතිහාස පොත්වලින් නැත්නම් පාරම්පරිකව ඇවිල්ලා අපි චිත්තවල තියෙනවා. ඒ සිත් අවදි කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ ආයාසයක්
තොරව කටයුතු කරුත් විතරයි. එහෙම නැත්නම් ආයසෙන් කරන්න ගියොත් එම වෙන්නේ අපි ඔබ කියනවා වගේ මම භාෂාව දාන්න යනවා කතා පැත්තට දිනවා. විතර මට ඕනෙලා තියෙන භාෂා වචන කීම් විතරයි. මට එහෙම දෙයක් චෝදනාවක් ඔබ නගනවා නම් සමාහ වෙන්න මගේ වැරදිමක් වැරද්දක් වෙන්න මගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් මම කරන්න උත්සාහ ගත්තේ මේ වචන වලට අවශ්‍ය කරන අර්ථය නෙවෙයි වටිනාකම දීමට උත්සාහ ගත්තේ. ඔබ මේ පොත ඇතුලේ නොදැනුවත්වම කරන කාරණයක් දෙනවා පාඨකෙක් විදියට මට ඒක දැනෙනවා සංහිඳියාවක් හදන්න උත්සාහ කරනවා. අපි ගිනි අරගෙන ඉවර වෙලා අවුරුදු 30ක යුද්ධයක් ඉවර කරලා ඉන්නේ. ඔබ කියනවා 120 පිටුව මට මතක විදියට මේ හිංගල රට මේකේ දෙමළ මරක්කල ඔක්කොටම අයිති කියලා. අනිවාර්යයෙන්ම. මගේ මුඛ්‍ය පර්මාන්තයක් නැත මට තැන් කිසියම් දෙයක් අපි කියනකොට यह पुते किसी दर्शन गलाने एक मेतम कटे पणिवीडे अक्कीन पुत कि पणिवीडे मिचर एक पुत कि पिशियाम चिंतन गलाने उपस्वागत उपस्वागत मे मवदन करा दियसेन के पीली बंद मं किसियाम हर दीन मुखद जनता मेवेन कुट मम मेकली मे आंडू बलिट पत् पेरा जनता अदाइजी तत्टा अद तत्व विना विना दीवन वीकिन अद ममत्क जावजी संबंध कैतु मे पुत की ओति अद तपिट नायक 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 आवश्यक यदा दिशा भंडार ओं नायक आवने ओंट आवश्यक दे ओह सफया दीमठ उत्सुक सा कैप उन्नी सा ओके कैप किरीम ये जनता विनियम तमंगे पारम वर्गी विनियम देख ये रखने वही ओह एक किसी में लोभक मकने तू परित्याग करा ये परित्यागे उन्होंने साथ माई ये देहारी ये मना मंगिता ने उब की अन्ना सीम वो मगे आवश्यक हीन तनी माल लगाता है तो अशीम अपी सांगी दिया गुण गई थी मन सांगी दिया कि वचने तौद्र पीन अपेकम अपीट आवश्य अद अपेकम नतीकमी मे तत्व मेकट उबट उड़ी की बौद्ध संस्कृति हीलैविच मानसिकत्व जन जनसत्व जन भाषा जनकथा मेवन देवल बौद्ध संस्कृति मे हिमुन पुद्गल आगे हित आवश्यक सटंकर सटंकल नौकल हेबाई ये तत्व लौकिक साहित्यकर බුද්ධාගමෙන් උගහාගත්ත ලෞකික සාහිත්‍යයක් ලංකාවේ බිහි නොවීම තුළ මිනිසුන් ඈත් වුණා දුරස්තු වුණා මේ දුරස්තු වෙන නිසා තමයි අපි 60 දශකයේදී කුරුඳුවත්ත කියන ප්‍රදේශයේ වෙනම ජන කොටසක් වශයෙන් හඳුනාගත්තේ මොකද ඔවුන්ගේ ජන සංගීය ජන සංස්කෘතිය ජන භාෂාව ජන විඥානේ හැසිරීම ලංකාව අනිත් ප්‍රදේශات එක්ක සංසන්දන කරනකොට වෙනස් වුණා හැබැයි ඒක උනේ අර සංස්කෘතිය අපෙන් දුරස්තු වීම තුළ ये ओबकी वासीम ये आप जन संस्कृति है जन कवि जनहद गैस्म अभी उम्मन कथा करो तब दैनो साधारण रत्न लीगने कथा करो तब दैनो दिन जनता हद गैस्मे रावे प्रति रावे संगीत नगिनो है भाई रावे नंग उत्साह मंदिट एक नंगा तीन दिन दिखने जूलियस पुचिकेन हरि अपूर कथावाक् लेखक वर्ग तुनकिन लोके ये वर्ग तो केटीएम गोत् एक वर्गीय पाठके आपसट एद दमन वर्गे तवत् कोट सकवा पाठके ये तनि मतियान इतनी हाट धनुम संपादने करे नमु तो हम धनुम मोटकने तवत् कोट सकवा पाठके ज्ञान नेकर इन्ना तनिंग इहलट ओसवा तबन अभी मे कीवागणिटी अन्वेन कृति अक्न अपेम हदगस्मतीन अपेम रटे दवसक वरुकिंग अन्न पुलवा निक फलातक मिनीस्सु वतुर पुदाने तो दुक्विंदी अभी तव बुहो देवलगन कथाकरण अभी कथाकरण सुपीरी विलन सेलगन शॉपिंग मॉल गैन हे बै बोन्न वतुर टिक नैतुव आहसदिया हूलन पिरीसाक तव मत लंका विन्नव ए पिरीसगैन अमतक करपु लेख क्यान पिरीसकुत्तापिटिन्न निर्माण करवान पिरिसकुत्तिन्नो मे आराधना कराने तमांगेम मे ज्ञातीन गैन मिनिस्सु गैन तमांगेम सहोदर पार्श्व गैन कथा कराने लेखकयांट काले ऐवित कियला ओबट मताक करानट अदापि पोतै हितै साकच्छाव मेहेव्वे
අන්න එවන් මිනිසුන්ගේ දුක ගැන කතා කරපු පොතක් ගැන සන්තිපරන් චම්මින්ද වෙලකෙදරගේ අලුත්ම නව කතාව ඔබට කියවා ගන්නට කියලා ආරාධනා කරනවා ලේඛකයෙක් කියන්නේ ආණ්ඩුවක් ඒ ආණ්ඩුව කොයිතරම් ශක්තිමත් වෙන්නද බිය යුතුද කියලා ඔබ හිතනවා නම් ඒ ආණ්ඩුව වෙනුවෙන් ඔබ මෙවැනි කෘති කියවා ගත යුතු වෙනවා චම්මින්ද වෙලකෙදර මහත්මයාට බොහොම ආදරෙන් සමුදෙන ගමන් අද පොතයි හිතයි වැඩසටහනින් සමුගන්නයි සූදානම් වෙන්නේ ඔබට සුබ සතියක්